අයිබෝන් ළමයිනේ අද දෙසැම්බර් මාසේ 11 වෙනිදා අද අපේ ලෙක්චර් කරන්නේ අපේ ඉසුරු සර්. එතකොට මේ වීඩියෝ එක ඔයාලා YouTube එකේ බලනවා නම් එහෙම YouTube එකේ first comment එකේ තියෙනවා මේ recording එකට අදාළ PDF එක ඒක download කරගන්න. එහෙනම් මම ඉසුරු සර් අයිබෝන් වතුමට බාර දෙනවා. මම හිතන්නේ පොඩක් අපි අර කලින් විදිහට ඉබලට ලේසි වගේ මට මම හරි අපි මේක කරමු. හරි පුළුවන් නම් කලින් විදිහට මේව කරන්න. හරි කට්ටියටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් උපදේශකවරයෙක් වෙන මේ ගමනේ අපි බලමු අද අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා. උපදේශකවරයෙක් වෙන මේ ගමනේ අපි අද අපේ පස්වෙනි පියවර, මමත් එක්ක තියෙන හතරවෙනි පියවර, පස්වෙනි නෝට් එක අපි බෑග්ග්‍රවුන්ඩ් එක අමාරුයිලු. පස්වෙනි නෝට් එක තමයි මම මේ අද සාකච්ඡා කරන්නේ. තවත් නෝට් 10ක් මම ඕගොල්ලොත් එක්ක මේ දේශනමාලාවේදී සාකච්ඡා කරනවා. ඉතින් ඕගොල්ලෝ සියලු දෙනාම දේශනය පටන් ගන්න ඉස්සෙල්ලා ටග් ගාලා දාන්නකො, කොහොමද මේ දවස්වල තොරතුරු? කට්ටියම හොඳින් ඉන්නව නේද? ඉක්මනට විස්තර දාන්න ඕනේ. අද අපිට ලොකු වැඩක් තියෙනවා කතා කරන්න. හරි, ඕගොල්ලෝ විස්තර දාන ගමන් පුතේ මං අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ අපිට උපදේශකවරයෙක් විදිහට ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඉතාමත් වැදගත් මේ ගැන. අපි ළඟට එන සේවාලාභියා, අපි ගාවට එන සේවාලාභියාගේ තොරතුරු රැස් කරගන්නේ කොහොමද? දැන් මේ අපි උපදේශනය කරනකොට උපදේශනය කරන්නේ නැහැ එයා කියන ඔක්කොම අහගෙන ඉඳලා ඊළඟට එයා අපේ සේවාලාභියා හරි කියන මතේ ඉඳලා අපි උපදේශන කාර්ය කරන්නේ නැහැ. අපි නිවැරදි තොරතුරු මත පිහිටලා ඒ තොරතුරු තක්සේරු කරගෙන නිගමනයකට ඇවිල්ලා ඒ නිගමනය ඔස්සේ තමයි සේවාලාභියාට සුදුසු ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන්නේ. ඒකෙන් අද අපි කතා කරනවා අපි ළඟට එන හැම සේවාලාභියෙක්ම අපි ගත්ත රැස් කරගන්න ඕනේ කොහොමද කියලා. ඒ කියන්නේ සේවාලාභියාගේ දේවල් අපි කොහොමද හොයාගන්නේ. අපිට මේක ප්‍රශ්න කරලා හොයාගන්නත් පුළුවන්, නැත්නම් සේවාලාභියා තමන්ගේ ජීවිත කතාව, තමන්ගේ ගැටලුව කියාගෙන යනකොට හොයාගන්නත් පුළුවන්. නමුත් මම මේ කියන කාරණා මත පදනම් වෙලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දත්ත රැස් කරගන්න ඕනේ. නැත්නම් එයා එක දෙයක් කිව්වා, ළඟට ඇවිල්ලා කියනවා මට කාංසාව තියෙනවා. ආ හරි, දැන් ඔයාට කාංසාව. මං ඔයාට කාංසාවට සංයමන අභ්‍යාසයක් කරලා මං ඔයාට ඒකට ප්ලෑන් එකක් හදලා වැඩ කරනවා. එහෙම කරන්න බෑ. හරිද? අපි එයාගේ තොරතුරු හරියට දත්ත ලබා ගන්න ඕනේ. ඒ දත්ත ඇසුරෙන් අපිට පුළුවන් ප්‍රතිකාර සැලසුම් කරණයකට යන්න. මං අද කියලා දෙන්නේ ඕගොල්ලන්ට දත්ත රැස් කරගන්න විදිහයි. දත්ත රැස් කරගන්න විදිහයි සේවාලාභියෙක් ඔයා ළඟට ආවහම ඔයා එයාගෙන් ප්‍රශ්න අහන්න ඕනේ විදිහයි. ඔයා ළඟට සේවාලාභියෙක් එනවා, ඒ සේවාලාභියාගෙන් ඔයා ප්‍රශ්න අහන්නේ කොහොමද? ඒක ප්‍රශ්න අහන විදිය තමයි මං අද කියලා දෙන්නේ. හැබැයි අදත් ඉස්සෙල්ලාම කොලයක් අරගෙන නම ලියලා තියන්නකො පැත්තකින්. ඉස්සෙල්ලාම මේක මට හරියටම කරගන්න ඕනේ. මෙතන ඉන්නවා දැන් කීයක්ද? 329ක්. 329ෙම උත්තර තියෙන්න ඕනේ. අඩුම ගානේ මේක දැන් පසු කාලේන පොතාලා මේ YouTube එකේ බලනවා නම් YouTube එකේ බලන කට්ටියත් උත්තරය ලියලා අනිවාර්යයෙන් මට එවන්නම ඕනේ. මේ තුලින් අපිට අපේ ගමන නිවැරදි ආකාරයට හදාගන්න පුළුවන්කම තියෙනවා. හරි, අපි බලමු. පළවෙනියටම ඕගොල්ලෝ නම ලියලා කොලේ තියලා පැත්තකින් දැන් මං කියන දේවල් අහන් ඉන්න. අපි ළඟට එනවා සේවාලාභියෙක්.
ඔන්න දැන් සේවාලාභියා. සේවාලාභියා ළඟට ආපු ගමන් මගේ පුතාලා ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? ඔන්න දැන් එයා වාඩිත් උනා. දැන් වාඩි වෙන්න කියන එක හරිය නෑ නේද? ඔන්න සේවාලාභියා වාඩි උනා ඔයා ගාව. ඔයා තමයි උපදේශකවරයා. මගේ පුතාලා ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද කියලා මට chat එකට දාන්නකෝ. කොහොමද මොකද්ද කරන්නේ? දැන් ඕගොල්ලෝ කවද හරි සේවාලාභියෝ වෙනවනේ. අපි මේක සාකච්ඡා මට්ටමින් අරන් යනවා මම. ඔයාලා පොඩ මයික් ඔන් කරන් පොඩ්ඩක් මේ අපහසු වෙනවනේ. ඒක හින්දා මට දාන්න බලන්න. ඔයාලා ළඟට එන සේවාලාභියට ඉස්සෙල්ලාම ඔයාලා මොකද්ද කරන්නේ? ඔන්න ඇවිල්ලා වාඩි වුණා. ඔන්න මම වාඩි වෙන්න කිව්වා සේවාලාභියට. හරි. අනරි කියලා ලස්සන උත්තරයක් දාලා තිබ්බා සිනා මුසු මොහුණින්. අපි අපේ සේවාලාභියා එනකොට මොකද්ද කරන්න ඕනේ? hina vela එයාට වාඩි වෙන්න කිව්වට පස්සේ අපි කෙලින්ම කාරණාවට බහින්නේ නැහැ. ඉස්සෙල්ලාම කියන්නේ නැහැ ආ හරි ඔයා මොකද්ද ආවේ ආ හරි ආ මොකද්ද ඔයාගේ රෝගේ ආ මට කියන්න. ආ එහෙම නෙමෙයි. ඉස්සෙල්ලාම අහනවා ඔබට කොහොමද? ඉස්සෙල්ලාම අහන්න ඕනේ ඔබට කොහොමද? සිනා මුසු මුහුණෙන් අහනවා ඔබට කොහොමද? ඔබ හොඳින් ඉන්නවා කියලා මං විශ්වාස කරනවා. මං කැමතියි ඔබත් ඒක කතා කරන්න. නැත්තම් ඔබේ ගැටලුවට මං කැමතියි විසඳුමක් හොයලා දෙන්න. ඉතින් මට ඔයාගේ නම කියන්නකෝ. අන්න ඒ වගේ සිනා මුසු මුහුණෙන් ඉස්සෙල්ලාම අර දොස්තර බෙහෙත් දෙන්නේ. දොස්තර බෙහෙත් දෙනවා වගේ නම, වයස, ඊළඟ කවුන්ටරේට යන්න, ෆාමසියට ගිහිල්ලා මේ ටික ගන්න. එහෙම බෑ. ඉස්සෙල්ලාම අපි ළඟට එන සේවාලාභියාගෙන් අහන්නේ ඔබට කොහොමද? මම හිතනවා ඔබ හොඳින් ඉන්නවා කියලා. මම කැමති ඔබේ ගැටලුවට සහාය වෙන්න. එතකොට ඊට පස්සේ අහනවා ඔබේ නම සහ ඉන්න තැන. අන්න ඒ වගේ මොකද්ද පුද්ගලික විස්තර ටිකක් අපි අහගන්නවා. සේවාලාභියාගේ පුද්ගලික විස්තර ටිකක් අපි අහගන්නවා. වැදගත්ම කරුණ ඊට පස්සේ අපිට ටික 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 සේවාලාභියාගේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්කම හම්බ වෙනවා. දැන් අපි බලමු අපි ළඟට එනවා අපි ළඟට ප්‍රශ්නේ අරන් එන්නේ කවුද? දසුන්. ඔන්න දසුන් ගැන අපි කතා කරනවා. දසුන්ගේ ප්‍රශ්නේ දැන් ඕගොල්ලෝ දන්නවා. දසුන් දැන් ප්‍රශ්නේ අරන් ඕගොල්ලෝ ගාවට එනවා. ඔයාලා ඉස්සෙල්ලාම පුතේ කතා කරන ගමන් හරි මේ පළවෙනි සංවාදය අතරතුර එහෙමත් නැත්නම් පළවෙනි දවස ඇතුළත මේ මම කියන කරුණු බොහෝමයක් හොයාගන්න ඕනේ. පළවෙනි පැය එකමාරෙන් අනිවාර්යෙන් මේ ටික හොයාගෙන ගත්තොත් ඔබට පුළුවන් ඔබේ සේවාලාභියට හොඳ උත්තරයක් හොඳ ප්ලෑන් එකක් සපයලා එයාගේ ජීවිතය සාර්ථක භාවයට අරගෙන යන්න. ඉස්සෙල්ලාම අපි අහනවා දසුන්ගෙන් පවුලේ විස්තර. පවුලේ විස්තර එක පාට කියන්නේ. ආ පවුලේ විස්තර කියන්න. ආ අම්මා මොනවද කරන්නේ? තාත්තා මොනවද කරන්නේ? එහෙම අහන්නේ. දසුන් ඔයාගේ පවුලේ කට්ටිය මොනවද කරන්නේ? අන්න ඒ වගේ හරි සිනා මුසු මුහුණෙන් මං කැමති වාගේ පවුල ගැන දැනගන්න. අන්න ඒ වගේ ඉස්සෙල්ලාම අහනවා කා ගැනද? පවුලේ විස්තර සහෝදර සහෝදරියෝ ගන්න. ඒගොල්ලන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අන්න ඒ වගේ විස්තර අහගෙන යනවා. ඒ වගේම දෙමව්පියන්ගේ, දැන් දරුවෙක් එනවා නම් ඔබ ගාවට දෙමව්පියන්ගේ රැකියාවල් මොනවද? ඒ වගේම අම්මයි තාත්තයි වෙන් වෙලාද ඉන්නේ? නැත්තම් ඒ දෙන්න දික්කසාද වෙලාද ඉන්නේ? දික්කසාද නොවී ගෙවල් දෙකද ඉන්නේ? ඔන්න ඔය වගේ පුංචි ප්‍රශ්න අපි හිමින් සැරේ සේවාලාභියාට හානියක් නොවන විදියට අහගන්න ඕනේ. ඒ වගේම අපිට දික්කසාදය පිණිස ගෑනු ළමයෙක් එනවා නම්, නැත්නම් දික්කසාදය වෙලා වෙච්චි ගෑනු ළමයෙක් එනවා නම්, නැත්නම් වෙන්න තියෙද්දි එනවා නම් අපි අහනවා මීට කලින් දරුවෝ ඉඳලා නැති වෙලා තියෙනවද? අන්න ඒ වගේ සේවාලාභියාගේ හිත නොරිදෙන ලෙස පළමුව ප්‍රශ්න කරන්න ඕනේ. මොනවද අහන්නේ? පවුලේ විස්තර අහනවා. අම්මා තාත්තගේ විස්තර අහනවා.
අම්මා තාත්තා වෙන් වෙලා ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ ඒ සේවාලාභිය අනුව අපිට අහන්න පුළුවන් පොදු ප්‍රශ්න ටික අහගෙන යන්න ඕනි. ඔය ටික අනිවාර්යයෙන්ම පළවෙනි පැය භාගයේ විනාඩි 20 ඇතුළත ඔයාලා අහගන්නම ඕනි. ඊළඟට ඔගොල්ලෝ අහන්න වැදගත්ම දේ තමයි පුතේ එයාගේ අධ්‍යාපන මට්ටම. අපිට ලෝකේ අධ්‍යාපන මට්ටම කියන එක ටිකක් ගැඹුරට කතා කරන්න පුළුවන්. අපිට තියෙනවා සමාජයෙන් ගන්න අත්දැකීම් අධ්‍යාපනය, නැත්නම් විධිමත් නොවිධිමත් අවිධිමත් විවිධ කෝණවල අධ්‍යාපනය තියෙනවා. දැන් ඔයාලගෙන් ඇහුවොත් එහෙම සේවාලාභියෙක් එනවා. ඔයාලට ඉක්මනට ප්ලෑන් එකක් දීලා ඉක්මනට සුව කරන්න පුළුවන් උගත් සේවාලාභියෙක්ද නූගත් සේවාලාභියෙක්ද? ටග්ගාර මැසේජ් එකක් දාන්න බලන්න. උගත් සේවාලාභියෙක්ද ඔයගොල්ලන්ට ඉක්මනට හොද කරන්න පුළුවන් නූගත් සේවාලාභියෙක්ද? විස්තර වන්න. උගත් කෙනෙකුට වැඩිපුර සේවය ලබා දීලා ඉක්මන් සුව කරන්න පුළුවන් නූගත් කෙනෙකුටද? ඔව්, ඔයාලා කියනවා වගේ උගත් කෙනෙකුට තමයි පුතේ ඉක්මනට අපිට සේවය ලබා දෙන්න පුළුවන්. නූගත් කෙනෙක් ආවහම, මං කියන්නේ නූගත් කියන්නේ මේ අපි අධ්‍යාපන මට්ටම ගමුකෝ, උගත් කෙනෙක් ආවහම එයාට අපි කියන දේ ධාරණය කරගන්න ශක්තියක් තියෙනවා. හැබැයි නූගත් කෙනෙක් ආවහම එයා අපි කියන දේ සමහර විට අහයි, සමහර විට බොහෝ විට එයාට අපි කියන දේ තේරුම් ගන්න බැරි වෙයි. ගෙදර ගිහිල්ලා තායි පැය බාගෙ විතර අහනවා, කෝල් එකක් දීලා සර් මේ ඊළඟට මොකද්ද කිව්වේ. ඒ වගේ ටිකක් උගත් කෙනෙකුට අපිට පුළුවන් වැඩි සේවයක් ලබා දෙන්න. ඒ උගත් විතරක් නෙමෙයි පුතේ, පොතපතේ දැනුම් විතරක් නෙමෙයි. උගත්කම කියලා අපි මෙතන සලකන්නේ එයාට වැළඳිලා තියෙන රෝගය ගැන. එයාට තියෙන කාන්සා රෝගයක්ද, නින්දේ අක්‍රමතාවයක්ද, මොකද්ද කියලා එයාට දැනුමක් තියෙනවා. ඊළඟට උපදේශන කාර්යය ගැන, උපදේශනය ගැන එයාට කැමැත්තක් තියෙනවා. එහෙමත් නැත්නම් උපදේශකවරයා සහ උපදේශණයෙන් එයාට යම් සේවයක් ලබා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අන්න ඒක තමයි අපිට සේවාලාභියෙක්ගෙන් ලබන්න පුළුවන් ලොකුම උගත්කම. අපිට කිසිම වෙලාවක අපිට කියන්න බෑ එයාගේ තුල උගත්ුණත් නූගත්ුණත් විශ්වාසයක් නැත්තම් උපදේශන කාර්ය කෙරෙහි එයාව කවදාවත් අපිට එයාගේ ගැටලුවට විසඳුමක් හොයන්න බෑ. මේ කියපු කාරණා දෙක ගැන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ ඔයාලට තේරුණා නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. මේවා ටිකක් අපි අවබෝධයෙන් කරගන්න ඕන දේවල්. ඉක්මනට මැසේජ් එකක් දාන්න. තේරුණාද? මේවා හරි ලේසි දේවල්. අපි හොයන්න ඕන දේවල්. අපි එයාගෙන් දැනගත යුතු දේවල්. හරි, ඉක්මනට දා යන්න. අපි ප්‍රශ්න අහන්න වෙන වෙලාවක් දෙමු. හරි. ඊළඟට වෛද්‍ය ප්‍රතිකාර. තුන්වැන්න තමයි පුතේ වෛද්‍ය ප්‍රතිකාර. වෛද්‍ය ප්‍රතිකාර කියන්නේ මෙයා මොකක් හරි දෙයකට, අපි ළඟට එන සේවාලාභියා මොකක් හරි දෙයකට බෙහෙත් ගන්නවද? කායික රෝගයකට, මානසික රෝගයකට. දැන් අපි එකපාරටම ඔයා බෙහෙත් ගන්නවද? ඔව්. ඒ ප්‍රශ්නේ ඔන්න සර් කිව්වා ඒ ප්‍රශ්නේ අහන්න කියලා. හරි, ඔන්න මන් දැන් ඇහුවා. මොකද්ද? සේවාලාභියාගෙන් ඇහුවා ඔයා බෙහෙත් ගන්නවද? එයා ඕ කිව්වා එච්චරයි. එහෙම නෙමෙයි. බෙහෙත් ගන්නව නම් ඒ මොන රෝගයටද? කොච්චර කාලෙක ඉඳලාද? වෛද්‍යවරු කී දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තද? දැන් ඔබට හිතෙන විදිහට මේ රෝගය සුවයිද, තවමත් සුව වෙමින් පවතිනවද? ඔන්න ඔය වගේ රෝගය ගැන පුංචි විස්තරයක් අහගන්න ඕනේ. නැත්තම් මට රෝගයක් තියෙනවා කියපු ගමන් ඒ පොයින්ට් එක හරි හරි එච්චරයි නෙමෙයි,
අපි ඒ රෝගය ගැන යම් විස්තරයක් අහගන්න ඕනේ. ඊළඟට අපිට වැඩිපුරම තොරතුරු හොයාගන්න පුළුවන් සම්බන්ධතාවලි. පවුලත් එක්ක කොච්චර සම්බන්ධතාව තියෙනවද? සේවාලාභිය කතා කරගෙන යන ගමන් දසුන් කියනවා, අනේ මගේ පෙම්වතිය දැන් දාලා ගියා, මට ගෙදර අය පෙන්වන්නත් බෑ, අම්මව පෙන්වන්නත් බෑ, තාත්තව පෙන්වන්නත් බෑ, මගේ යාළුවා මට කතා කරනවා, යාළුවන්ව පෙන්වන්නත් බෑ. සමහර විට යාළුවා මට කතා කරනවා මේ මොකද්ද අනිසි ක්‍රියාකාරකම් වල, නැත්නම් අපි වැඩිමහල් ළමයිනේ, මට ඒගොල්ලෝ කතා කරනවා, බීමත් බොන්න කතා කරනවා, නැත්නම් රහමෙර පානයට කතා කරනවා. ඒවා අපිට සේවාලාභියා තුලින් දැනගන්න ඕනේ. ඇයි? එයාගේ ප්‍රශ්නේ නිසා වැඩිපුරම දුක් විඳින්නේ කවුද? සම්බන්ධතා තියෙන කට්ටිය. විශේෂයෙන්ම පවුලක දරුවෙක්ගේ ප්‍රශ්නකදී නම් මව සහ පියා තමයි වැඩිදුර දුක් වීමට පත්වන්නේ. ඒක තමයි සාමාන්‍යම ලෝක ස්වභාවය, අනිවාර්යයෙන්ම ඒක. එතකොට අපි බලන්න ඕනේ එයා මේ දවස්වල තියෙන සම්බන්ධතා තිබුණු ඒවා නැති වෙලාද, අලුත් ඒවා ඇති වෙලාද, ගෙදර අයත් එක්ක කොහොම සම්බන්ධතාවයක් තියෙනවද? විශේෂයෙන්ම ඔය ප්‍රේමය වගේ දෙයක් බිඳුනහම පුතේ, අර හොඳ මිතුරන් අයින් වෙලා නරක මිතුරන්ගේ පැමිණීම ටිකක් බහුලව දකින්න පුළුවන් පෙම්වතාගේ පාර්ශවයෙන් බහුලව ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔයා ළඟට එනම සේවාලාභියෙක් රැකියාව නැති කරගෙන, රැකියාව නෑ දැන්, නැත්තම් දසුන්ම තමයි මේ වෙනකොට එයාගේ රැකියාව ගැනත් අපි තොරතුරු හොයන්න ඕනේ. අපි අහන්න ඕනේ දසුන් ඔයා දැන් රැකියාවක් කරනවද? මීට කලින් රැකියාවක් කරාද? ඇයි ඒ රැකියාවෙන් අයින් වුනේ? දැන් කොච්චර කාලෙක ඉඳලාද ඔයා මේ රැකියාවෙන් අයින් වුනේ? හරිද? අන්න ඒ ටික අපි අනිවාර්යයෙන්ම අහගන්න ඕනේ. මොකක්ද අහගන්න ඕනේ? ඇයි දසුන් කරන රැකියාව මොකද්ද? ඇයි ඒකෙන් අයින් වුනේ? අයින් වෙලා නැත්තම් මීට කලින් රැකියාවක් කරාද? ඇයි ඒකෙන් අයින් වුනේ කියලා අනිවාර්යයෙන්ම අහගන්නම ඕනේ. ඒ තුලින් ඔබට හොඳ තක්සේරුවක්, දත්තයක් හොයාගන්න පුළුවන්. ඔය රස්සාවලදී වැඩිපුර කට්ටිය අයින් වෙන්නේ වැඩිපුර කේන්ති අරගෙන, වැඩිපුර කායික හරි රණ්ඩු වෙලා බැනගෙන. ඒ නිකම්ම නෙමෙයි, එයා තුල තියෙන වෙනත් මානසික පීඩනයක් පිට කරනවා මේ තුලින්. ඒක හින්දා ඔන්න ඔය කරුණු ටික අනිවාර්යයෙන්ම අහගන්නම ඕනේ සේවාලාභියාගේ තුලින්. ඔතනට ප්‍රශ්නයක් නැද්ද? මේ පොයින්ට් පහ අහන එක පළවෙනි සැසියේදී අනිවාර්යයෙන්ම කළ යුතුමයි. මේක ඔබ එයත් එක්ක කතා කරනකොට එයා තුලින් විස්තර ලබා ගත යුතුමයි. මේ පහ හරිනම් මට ඉස්සරහට යන්න පුළුවන්. ටග්ගාල ඕ චූටි දේවල් අපිට. ඉක්මට දාන්න. හරි, දැන් ඔගොල්ලෝ දානවා. ඊළඟට අපි දැන් මේ රෝගියාගේ මේ විස්තර ටික අහගත්තට පස්සේ අපි අහන්න ඕනේ ඊළඟට, නැත්තම් අපි හොයලා බලන්න ඕනේ මොකද්ද රෝගය සංවර්ධනය වෙච්ච අවස්ථාව. හිතන්නකෝ, ඔන්න මට පුංචි කාලේ ඉඳලා හීනයක් තියෙනවා ගෙයක් හදාගන්න. ඔන්න මට ගෙයක් හදාගන්න ඕනේ. මම මේ කේස් එකක් එකම ඔබට කියන්නේ. මම හදනවා ගෙයක්, ලස්සන ගෙයක් හදනවා. ඔන්න මම ලොකු වෙලා ලස්සන ගෙයක් හදනවා. හදපු ගමන් සුලිසනගක් ඇවිල්ලා ගේ කඩා වැටෙනවා. එතකොට මගේ මානසික තත්ත්වය මොකද වෙන්නේ? යට තියෙනවා නම් මානසික රෝගයක්, මොකක් හරි ප්‍රශ්නයක්, ඒක උඩට මතු වෙනවා. රෝගය සංවර්ධනය වෙනවා. ඒක හින්දා තවත් ගමුකෝ අපි, නැත්තම් මම කාටින් හරි අපචාරයට ලක් වෙලා තියෙනවා නම්,
ඒ අපචාරයට ලක් වෙච්ච දවසේ ඉඳන් ඒක ගැනම හිතලා 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 මගේ රෝගය උත්සන්න වෙනවා. ඊළඟට මගේ ළඟම කෙනෙක් මිය ගියොත් සමහර විට මව පියා මාව බලාගත්තේ කෙනා මගේ බිරිඳ හෝ සමහර විට මගේ පෙම්වතිය මගේ පෙම්වතා අන්න එතනදී අපිට රෝගය උත්සන්න වෙන්න පුළුවන්. මේ හැමදේම පුතා ජීවිත එක්ක එහෙමත් නැත්නම් මොකක් හරි මනුෂ්‍ය කොටසයක් එක්ක තමයි බොහෝ සම්බන්ධතා රෝග උත්සන්න වෙන්නේ. හැබැයි බොහෝ අවස්ථාවල ලංකාව වගේ රටක නම් ආර්ථිකය නිසා නැත්නම් ආර්ථික තත්ත්වය නිසා මට තියෙන මානසික රෝගය උත්සන්න වෙන්න පුළුවන්. මම දැන් විවාහකයි. මට ඉන්නවා නෝනා කෙනෙක්. මට ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. මගේ රස්සාව නැති වෙනවා. මොකද වෙන්නේ? නෝනා කියනවා අනේ මේ මිනිහාව බැඳගatti කරුමේ. මට දැන් මං අම්මලා කියන දේ ඇහුවේ නැහැ. මගේ කරුමේ තමයි. දරුවෝ කියනවා තාත්තේ ඔන්ලයින් යන්න ෆෝන් එකක් ඕනේ. තාත්තේ ටීචර් එනකොට පන්ති ගාස්තු අරන් එන්න කිව්වා. එතකොට තනි රැකියාවක් කරපු කෙනෙක් රැකියාව නැතිවීමත් එක්ක මෙවැනි තත්ත්වයකට පත් වුණාම එයාට තියෙන මානසික රෝගය වර්ධනය වෙන්න පුළුවන්. ඔන්නෝක හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම ලංකාව වගේ රටක නම් ආර්ථිකයත් එක්ක තමයි ගොඩක් අවස්ථාවල මේ මානසික රෝග ඇති වෙන්නේ. සමහර අවස්ථාවල ප්‍රේම සම්බන්ධතා නිසාත් වැඩි දෙයක් ඇති වෙනවා. හැබැයි බලන්න බෙල්ල වැරදාගත්තේ ගොඩක් පිරිමි කට්ටිය. සිය දිවි හානි කරගත්තේ ගොඩක් පිරිමි කට්ටිය. පවුල නඩත්තු කරගන්න බැරුව නැත්තම් දෙමව්පියන් ඔය සමහර අවස්ථාවල අම්මා දරුවෝ දෙන්නටත් වහපොවලා තමත් වහපොන්නේ. එතකොට ඒ වහබොන්නේ එයාට තියෙන යම්කිසි ආර්ථිකයට මුහුණ දෙන්න බැරිකම හින්දා. ඊළඟට ඔයාලා මේ කතාව අහගෙන යනකොට දසුන් එයාගේ පෙම්වතියගේ කතාව කියාගෙන යනකොට ඔයාලා බලන්න ඕනේ දසුන්ට තියෙන ධනාත්මක සිතුවිලි ඊළඟට ඍණාත්මක සිතුවිලි. ධනාත්මක සිතුවිලි මොනවද? දසුන් ළඟ තියෙන යහපත් සිතුවිලි නැත්තම් කොයි වගේ සිතුවිලි දරන්නේක්ද? ඒ වගේම කොයි වෙලේත් එයාට ඍණාත්මක සිතුවිලි විතරමද තියෙන්නේ? එතකොට එයාගේ කතාවෙන් අපි අල්ලගන්න ඕනේ ධනාත්මක දෙයක් කරගන්න ධනාත්මකව එයා හිතනවද නැත්නම් ඍණාත්මකව හිතනවද කියලා. ඔන්න ඔය ටික මෙතෙන්ට වෙනකන් තේරුණාද කියලා ආයිටක් ගාලා මට කියන්න. හරි, ඔන්න කට්ටිය දාගෙන විස්තර යනවා. දැන් පුතේ ඔන්න උතන්ට වෙනකම් ප්‍රශ්න තියෙනවා නම් මම අහන්න ඕනේ. නැත්තම් ඔයාලටමයි තව චුට්ට චුට්ට ඉස්සරහට යනකොට අමාරු වෙන්නේ. දැන් තව දුරටත් අපි යනකොට අපි බලන්න ඕනේ සේවාලාභියා සංවේදී වෙන්නේ මොන කාරණාවලදීද? අධි සංවේදී වෙන්නේ. එයා කතාව කියාගෙන යනවා. එතකොට එයා සමහර තැන්වල කතාව නවත්තනවා. එයාට ලැජ්ජ හිතෙනවා. එයාට බයක් ඇති වෙනවා. එයාට ලෝකය ගැන තරහක් ඇති වෙනවා. සමහර තැන්වල සතුටෙන් කතා කරනවා. එතකොට ඒ තැන් මොනවද කියලා අපි උපදේශකවරයා විදිහට අවබෝධ කරගන්න ඕනේ. මොනවද අපි හොයන්නේ? දුක, සතුට, බය, ලැජ්ජාව, තරහ කියවෙන්නේ කතාවේ කොයි කොටසේද? හරිද? සමහර කාරණා ප්‍රතික්ෂේප කරනවා නම් අපිට අහන්න අයිතියක් නැහැ. එයාට කියන්න බැරි නම් අපිට අහන්න අයිතියක් නැහැ. සමහර වෙලාවට එකම එක නැවතත් අපිට අහන්න බෑ. දැන් හිතන්නකො, මම අපේ කවුරු හරි කෙනෙක් තවත් කෙනෙක් අතින් දූෂණය වෙනවා. ඔන්න ගෑල් ළමෙක්
පිරිමි ළමයි සමූහයක් අතරින් දූෂණය වෙනවා. රජයෙන් මෙයාව අපි වෙතට එවනවා උපදේශනය කරන්න කියලා. මම ඉතින් තොරතුරු රැස් කරන්න ඕනේ කියලා මේක වෙච්චි විදිහ, උණු විදිහ. කට්ටිය මොනවද මෙතනදී ඔයාට සිද්ධ වෙච්ච දේවල් නැවත 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 අහන්න බෑ. ඔබට පුළුවන් මෙහෙම අහන්න. ඔබ කැමති නම් වටේ සිද්ධිය කියන්න. අකමැති කියලා පෙන්නුවොත් නැවත අහන්න යන්න එපා. ඔය ප්‍රේම කතාවලදී නම් සතුටින් කතා කරනවා කවුද? පෙම්වතයි පෙම්වතියයි එකතු වෙච්ච කාලේ. තරහ වෙනවා, තරහෙන් කියනවා එයා දාලා ගියපු කාලේ. තරහ දුක සහ බිය දුක කියන දෙකම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පෙම්වතියගේ පාර්ශවේ නම් එයා කියනකොට කතාව බියක් දැනෙනවා. ඒ පෙම්වතා ළඟ මෙයාගේ ඡායාරූප මොනවා හරි තියෙනවා නම් මෙයා කතාව කියන් යනකොට මෙයාට බියක් ඇති වෙනවා. ඔන්න ඔය කාරණාවත් මං හිතනවා ඕගොල්ලන්ට තේරුණාද කියලා. තේරුණාද පුතේ? ටග් ගාලා මැසේජ් එකක් දාන්න. අපිට කෑල්ලෙන් කෑල කරයි යන්න කාලේ තියෙනවා. හරි නේද? හරි. හා මම දැන් ලබන සතියේ ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ ඍණාත්මක සිතුවිලි ධනාත්මක කරගන්න විදිය. අනිවාර්යයෙන්ම ලබන සතියේ එන්න ඍණාත්මක සිතුවිලි ධනාත්මක කරගන්න. ඒ කියන්නේ අ හේතුව දැන් අහලා තිබ්බ කට්ටිය අ හේතුවාදී නම් කොයි වෙලේත් මම වැඩක් නැහැ කියලා හිතනවා නම් අපිට පුළුවන් නෑ මාත්මේ ලෝකෙට වැඩක් තියෙනවා කියලා කියලා පෙන්නන්න. අපි ඒක ලබන සතියේ පොඩි න්‍යායක් තියෙනවා. ඒ න්‍යායත් එක්ක දාගෙන කතා කරමු. හරි. ඊට පස්සේ කායික ආබාධ තියෙනවද? කායික ආබාධ ගැටලු. ඉස්සෙල්ලා වගේමයි. බෙහෙත් බොනවද? මොකටද බොන්නේ? ඒ වගේ තියෙන රෝග. අපස්මාරය තියෙනවද? ඊළඟට හන්දි වේදනා තියෙනවද? හන්දි වේදනා ඊළඟට මෙයා දැනට ගැබ්බරයිද? නැත්තම් දරුවෙක් ගර්භණී තත්වයක ඉන්නවද? අන්න ඔය වගේ දේවලුත් අපි දැනගන්න ඕනේ. ඇයි පුතේ මේ ටික දැනගන්නේ? අපි සංයමන අභ්‍යාස, අපි සේවාලාභියාව මනස සිතුවිලි නිදහස් කරලා හරියටම එයාගේ සිත රිලැක්ස් කරනකොට එයා ගර්භණී තත්වයක ඉන්නවනම් එයාට හන්දිපත් වේදනාව තියෙනවනම් ඒ වගේම එයාට වෙවිලීම පණ නැතිවීම තියෙනවනම් ඒ අභ්‍යාස අපි කරන්නේ නෑ. තෝරාගත් අභ්‍යාස විතරයි කරන්නේ. ඒ කාරණාව පිළිබඳවත් ඔබ හොඳට හිතට ගන්න ඕන. ඊළඟට සේවාලාභියාගේ සංජානනය ගැන අපි නොට් එක දාගන්න ඕනේ. සේවාලාභියාගේ සංජානනය ගැන. සංජානනය කියන්නේ අපි තුල තියෙනවා පුතේ, අවන් ඉස්සෙල්ලා කිව්වා අ හේතුවාදී සිතුවිලි. මගේ ගෑල්ළමයා මාව දාලා ගිය ගමන් මම කියනවා මම මේ ලෝකේ ඉඳලා වැඩක් නැහැ, මම වගේ කාලකන්ණියෙක් නැහැ, විභාගේ තේල්ුණේ ගමන් මම වගේ අදක්ෂයෙක් නැහැ, ඊළඟට රැකියාව නැති උනේ ගමන් මම කොච්චර කරත් ආයතනයට මං ගැන වැඩක් නැහැ. අපි ළඟ තියෙනවා අ හේතුවාදී සිතුවිලි. අපි සේවාලාභියාගේ බලන්න ඕනේ අ හේතුවාදී සිතුවිලි කොච්චරක් තියෙනවද කියලා. එයා කතාව පටන් ගත්තේ ගමන් දසුන් පෙම්වතිය ගැන කියන්න පටන් ගත්තේ ගමන් අයියෝ මං වගේ කාලකන්ණියෙක් මාව දසුන් මේ කවුද සඳුනි දාලා ගියා, ඇයි සඳුනි මාව දාලා ගියේ, මොන කරුමයක්ද මට පාත්ුනේ. කතාව කියනවට වඩා එයා ගැනම ඍණාත්මකව හිතනවා. එයාට සංජානනීය ගැටලු තියෙනවා. අන්න ඒව අපි දැනගන්න ඕනේ. අපි කොච්චර එයාට බෙහෙත් කරේ ප්ලෑනින් හදලා එයාට කොච්චර දේවල් කරත් එයා තුල තියෙන්නේ මහේතුවාදී සිතුවිලි නම් කවදාවත් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. ඒ අහේතුවාදී සිතුවිලි අපි හේතුවාදී කරන්න උදව් කරන්න ඕනේ. හැමෝලඟම තියෙනවා පොඩ පොඩ හේතුවාදී සිතුවිලි. හැබැයි අ හේතුවාදී සිතුවිලි හේතුවාදී කරන්න ඕනේ. මම ලබන සතියේ ගැන ඔයගලන්ට කියලා දෙනවා
පොඩි චාට් එකක් ඇදලා අනිවාර්යෙන් එදාට එන්නම ඕනේ. එතකොට ඕගොල්ලන්ට මේ හැමදේම සම්පූර්ණ වෙනවා. ඊළඟට අපි බලනවා සේවාලාභියාගේ වර්තමාන ජීවන තත්ත්වය. විශේෂයෙන්ම නිවස පරිසරය විශේෂයෙන්ම වැදගත්ම දේ මෙයාට උපදේශකවරයාගේ සහාය ලබා ගන්න ගෙදර අය කොච්චර උදව් කරනවද කියලා. මෙයා උපදේශකවරයා හම්බෙන්න ඇවිල්ලා ගෙදර ගිය ගමන් නෝනා පහු උපදේශකවරයා හම්බෙන්න ගියා කියලාත් බයිනවනම්. ඊළඟට තැකියාව නැති වෙලා යන කෙනා ගෙදර ගියපු ගමන් ආයිත් නෝනා අපහසුතාවයට පත් කරනවනම්. ඒ වගේම උපදේශකවරයෙක් හම්බෙන්න යනවයි කියලා ගෙදර අය හිනාවෙන්න ගන්නවනම්. දැන් සමහරු හිතනවනේ මේ මානසිකව දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ සහ මානසික ලෙඩකට බෙහෙත් ගන්නවා කියන්නේ පිස්සු. උපදේශකවරයෙක් හම්බෙනවා කියන්නේ පිස්සු. එහෙම නෑ පුතේ. හරිද? මේක ලෝකේ පිළිගත්ත දෙයක්. අපේ තියෙන නරක සිතුවිලි හොඳ කරගන්න මේ හදන්නේ. එතකොට gedara e හිතනවා නම් ආ මෙයාට පිස්සු, මෙයාව පිස්පිඩාලේ ගිහින් නවත්තන්න ඕනේ කියලා. එයාව අපි සේවාලාභියව උපදේශන කාමරයේදී කොච්චර හදලා යව්වත් gedaraදි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා අපි ඔන්න ඔය ටික සේවාලාභියා පිළිබඳව හොයලා බලන්නම ඕන. ඊළඟට සේවාලාභිය මේ අතරතුර මේ කතාව කියන අතරතුර සිය දිවි හානි කරගන්න බැලුවත් දසුන් සඳුනිත් එක්ක යාළු වෙලා ඉන්න ගමන් සඳුනි දාලා ගියාම දසුන් බෙල්ලේ වැල දාගන්න ගියාද? කතාව යනකොට අහන්න පුළුවන් නේ ඔබට මේ ඔයා බෙල්ලේ වැල දාගන්න ගියාද කියලා. එහෙම නැතුව සරල අහනවා ඔබ ජීවිතේ ඔබ මොකක් හරි හදිස්සි තීරණයක් ගන්න ගියාද? එතකොට කියනවා මම පැන්ඩෝල් ගොඩක් බිව්වා. ආ එතකොට මොකද වෙන්නේ? අපිට ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඒ වගේම මොකක් හරි දෙයකට දැන් නීතිමය පියවර අරගන්නවද? විශේෂයෙන්ම දික්කසාදවලදී දැන් මේ නඩුව උසාවියේ තියෙනවද? ආ ඒ ගැනත් පොඩ්ඩක් විස්තර අනිවාර්යයෙන්ම හොයලා තියෙන්න ඕන. එතකොට මෙයාට මේ දේ හැදුනේ සුවිශේෂී අවස්ථාවක් හින්දාද? තමන්ගේ ළඟම කෙනා මිය ගියපු හින්දාද? නැත්නම් තදින් ආදරය කරන කෙනෙක් මිය ගිය හින්දාද? ඒ වගේම මේ වර්තමාන කාලේ නම් ගොඩාක් තියෙන්නේ මේක ප්‍රජානනයේ ගැටලු. කණීකර විශ්වාස කරනවා, කූණියන් විශ්වාස කරනවා, අනිවින කොඩිවින විශ්වාස කරනවා, තොවිල් විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරනවා එල්බගෙන ඉන්නවා. කේන්දර බලනවා කේන්දරයේ එල්බගෙනම ඉන්නවා. ඊළඟට නොපෙනෙන දේවල් ගැනම විශ්වාස කරගෙන ඉන්නවා. උදාහරණයක් විදියට හූණෙක් ඇඟට වැටිච්ච ගමන් මොකද කරන්නේ? ලිතේ ගිහිල්ලා බලනවා. ආ හරි දැන් මට රාජයෝගය හම්බෙනවා. හරි හූණකට රාජයෝගය හම්බෙනකම් බලන් ඉන්නවා. ඊට පස්සේ ගෙදරින් දොට්ට බහිනකොටම එළියට බහිනකොටම මොකද වෙන්නේ? හූණ කෑ ගහනවා. සමහර විට හූණ කෑ ගහන්නේ නැත්තේ හූණගේ පෙම්වතියට. හරිද? හූණට කෑ ගහන වෙද්දී මේ මාව මගේ ළඟට පොඩ්ඩක් එන්න කියලා. අපි හිතනවා මොකද්ද? හරි. දැයි යන්න හොඳ නැහැ. හරිද? ඔන්න හූණ කෑ ගැහුවා. ආ. ඊට පස්සේ අපි අපේ ගමන අත්හැරලා ගෙදර ඉන්නවා. හරිද? ආ එතකොට සමහර ඉන්නේ ඉන්ටර්වයුව එකක් తీරවල ඉන්ටර්වයුව එකට යන්නේ ඇයි? හූණ කෑ ගහපු හින්දා. ආ. තේරුණානේ? ඒ වගේ ඒ කේන්දර විශ්වාස කරන්න. අපි තුල තියෙන විශ්වාසයන් තියාගන්න. හැබැයි ඒ විශ්වාස තුලම එල්බගෙන ඉන්න එපා. ඒක කවදාවත්ම කරන්න යන්න එපා. ඒ වගේම ඔබ සේවාලාභියාගෙන් අහන්න එදිනෙදා ගත කරන ආකාරය, ඒ වගේම තමන්ට හානි කරගන්නවද, සියදි විනාශා ගන්න තවත් හිතෙනවද, අන්න ඔය වගේ දේවල් අහලා මේ තුලින් ඔබ තක්සේරුවක් ගන්න. මේ සේවාලාභියාට තියෙන ප්‍රශ්නය මේකයි කියලා. අපි ඉස්සරහට යනකොට මම හිතන්නේ මගේ දේශන තව වැඩි ප්‍රමාණයක් තියෙනවා. මම එක එක ප්‍රශ්නේ අරගෙන ඔබට සාකච්ඡා කරලා පෙන්නන්නම්. මේ තක්සේරුකරණය දත්ත රැස් කිරීමට දාලා අධ්‍යාපන ළමයෙක් අරගෙන, රැකියා කෙනෙක් අරගෙන, ඊළඟට
ඩිවෝස් වෙන කෙනෙක් අරගෙන මම කතා කරලා පෙන්නන්න. දැන් අපි යනවා පුංචි වැඩකට. පුංචි වැඩකට. ලේසි වැඩක්. දැන් ඔයාලගේ කොලේ අතට ගන්න. නම ලියන්න. කාදේශල මට මේක ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවද? Sir, group sir group හතරෙම ඉන්නවනේ. Group එකට දාන්න. නෑ sir, අපි මෙහෙම කරමු. මේ Google form එකක් දෙමු group හතරටම. Google form එකට upload කරන්න කියමු. මොකද මේ group වලට 200 ගානේ message එනකොට හැමෝටම කරදර වෙනවනේ. අපි Google form එකට දාන්න කියමු. ඒ කියන්නේ ප්‍රශ්න එල්ලෙල මේ කියන්නේ ඒගොල්ලෝ මේ A4 එකේ තමයි ලියන කොලේ photo එකක් ගැහුවා Google form එකට දැම්ම. හරි. sir එක හදන්න පොඩක් එනවා. මම හදලා දෙන්න. Okay. දැන් මේකයි පුතේ ඔයගලට දෙන ප්‍රශ්නේ. ඔයා ළඟට එනවා සේවාලාභියෙක්. මේක හිතට අරන් හරියට කරලා මට එවන්න. මේකේ හොඳම උත්තරයට තෑගි දෙන්න බැරි වුණත් මං හොඳම උත්තර ටික තෝරනවා. මේක ඔබේ ජීවිතයට වඩා වැදගත්. අපි ගමුකෝ දසුන්වම. හා දසුන් ඉන්නවා. දසුන් දැන් ඔබ ළඟට එනවා. දැන් අපි කතා කරානේ ඔයගලන්ට දසුන් හිත හදාගන්න විදිහත්. හරිද? දැන් මට ඕනේ ඕගොල්ලෝ සේවාලාභියෙක් විදිහට දසුන්ගෙන් අහන ඔබ උපදේශකවරයෙක් විදිහට දසුන්ගෙන් අහන ප්‍රශ්න 10ක්. හරියටම මට ප්‍රශ්න 10ක් ඕනි. දසුන්ගේ ප්‍රශ්න මම ඕගොල්ලෝ දන්නවා දැන් මං ආයි කියන්නම්. දසුන් යාළු වෙලා හිටියා සඳුනිත් එක්ක. ඔන්න මං ගෑල්ලා මේ ගිරම කුක් ගත්තා. දසුන් යාළු වෙලා හිටියා සඳුනිත් එක්ක. අවුරුදු 6ක ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා. සඳුනේ දසුන්ව දාලා ගියා. සඳුනේ දසුන්ව දාලා ගියා. දාලා ගියාට පස්සේ දසුන් දැන් කන්නේ නෑ බොන්නේ නෑ බලාගත් යට බලාගෙන ඉඳලා ඔයා ගාවට එනවා. දැන් ඔයා දසුන්ගේ හිත හදන දේවලුත් කියලා තියෙනවා. දැන් මං අහන්නේ ඔයා දසුන්ගෙන් අහන ප්‍රශ්න 10ක් මට ලියන්න. දියලා එවන්න. කාලය දෙන්න පුළුවන්. හලෝ සර්. මේ දැන් මෙතනදී මෙයාලා දසුන්ට දසුන්ගේ පළවෙනි දවසේ හමු වීම ගැන ලිව්වනේ. ඒතර ඒක අපේ ඩිජිටල් එන්වයරන්මන්ට් එකේ තියෙනවා. ඒතර මේකට අදාළවත් අපි ඩිජිටල් එන්වයරන්මන්ට් එකේ පෝස්ට් එකක් දෙමු. කමෙන්ට් එකක් විදියට දාන්න කියලා. ආ හරි එහෙම කරමු. හා. එතකොට ළමයින්ටත් පුළුවන් අනික් අයගේ උත්තරවල අගය කරන්න ඒවත් එක්ක සාකච්ඡා ගොඩනගා ගන්න එතන රිප්ලයි කමෙන්ට් වලින් වගේ දේවල් කරන්න පුළුවන් වාට ඩිජිටල් එන්වයරන්මන්ට් එකේ දැන් පෝස්ට් එකක් අපි දානවා. හරිද? එතකොට අර අතින් ලියන්න කම්මැලි කට්ටියට පුළුවන් අර අතින් ලියනවට වඩා අර ටයිප් කරන එක හොඳයි කියන කට්ටිය ටයිප් කරලම දාන්න. හරිද? FB නැති කවුරු හරි ඉන්නවා නම් කාදේශයට කතා කරලා. ඔව් FB නැති කට්ටිය අපි WhatsApp support team එකට දාන්න ඔයාලගේ ෆොටෝ එක. එතකොට අපි අපේ academy account එකෙන් ඒ පෝස්ට් එකට කමෙන්ට් කරන්න. අර 0771772068 කියන අපේ academy number එක තියෙන ළමයිනේ. ඔයාලා PDF එහෙම ගත්තේ ඔයාලා බැංකු කටයුතු කරගෙන යන්නේ. අනේ ඒ number එකට දාන්න FB නැති කට්ටිය. FB ඉන්න කට්ටිය අනිවාර්යෙන් FB එකේ කමෙන්ට් එකක් දාන්න ඕක ගැන. හරි නේද? දැන් ඉන්නේ ප්‍රශ්නකරණයට. මම ඒගොල්ලන්ට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් හදන්න ඕනේ. දැන් මං කියන ඒවත් අරගෙන හරි කමන්නේ. ප්‍රශ්න හදන්න ඕනේ. මොනවද පුතේ ප්‍රශ්න හදන්න? ප්‍රශ්න අහනවා කියන්නේ අපි සේවාලාභියත් එක්ක සම්බන්ධතාවය තියාගෙන යන්නේ මොකද්ද? ප්‍රශ්න ඇසීමත් එක්ක. සේවාලාභියාගේ අර්බුදය අපිට තේරුම් ගන්න පුළුවන්. එයා කියන්නේ ඇත්තමද? පරස්පර විරෝධී දේවල් කියනවද? ඊළඟට එයාගේ ප්‍රශ්නවල නොගැලපෙන තැන් තියෙනවද? ඒ ඔක්කොම අපිට කරන්න පුළුවන් ප්‍රශ්නකරණයත් එක්ක. ප්‍රශ්න අහනවයි කියලා අපිට එයා කතාව කියන් යනකොට මැද්දෙන් පැනලා හා හරි ඊළඟට මොකද උනේ? ආ හරි හරි ඉක්මනට කියන්න. එහෙම බෑ. එයා කියන දේ අහගෙන ඉඳලා ඊට පස්සේ ප්‍රශ්න කරන්න පුළුවන්. සමහර අවස්ථාවල කතාව ඉස්සරහට අරගෙන යන්න ප්‍රශ්න අහන්න පුළුවන්. දසුන් ඊළඟට මොකද්ද උනේ? ආ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අපි ප්‍රශ්නේ අහන්න ඕනේ පුතේ සුදුසු ප්‍රශ්නය සුදුසු අවස්ථාවේදී විතරයි. නැතුව අපිට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික එක සැරේ අහගෙන යන්න බෑ. සුදුසු අවස්ථාවේ සුදුසු විදිහට සැලසුමක් ඇතිව ප්‍රශ්නය
අහන්න පුළුවන්. එයා කතාව කියාගෙන යනකොට ඔයාට පුළුවන් හිමින් සැරේ ඒ කතාවට රුකුලක් දෙන ගමන් ප්‍රශ්න අහන්න. දැන් අපිට පුළුවන් ක්‍රම කිහිපයකට ප්‍රශ්න අහන්න. සේවාලාභියාගේ හැඟීම දැනගන්න. සේවාලාභියාට තියෙන හැඟීම දැනගන්න. අපි අහනවා කොහමද දසුන්නේ? දැන් අපේ දසුන්ව දැන් ඉතින් මම උත්තරත් කියනවා. දසුන්ව දාලා ගිහිල්ලා නේද? දසුන්ගෙන් අපි අහනවා දැන් සිද්ධ වෙලා තියෙන දේ ගැන ඔයාට හැඟෙන්නේ මොකක්ද? ළමේ ඩිවෝස් වෙන්න කෙනෙක් එනවා. එයාගෙන් අහනවා සඳුනි දැන් ඔයාට මේ ගැන හැඟෙන්නේ මොකක්ද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. එයාගේ තියෙන හැඟීම දැනගන්න. ඒක ඉතා වැදගත් වෙනවා. ඊළඟට ශරීරයට දැනෙන දේ ගැන ප්‍රශ්න කරන්න ඕනි. මේවා අනිවාර්යෙන් කරන්න ඕනි. හරිද? අපි අහනවා. ඔයා කතාව කියනකොට දසුන් ඔයා කිව්වා එදා හොඳටම තරහ ගියා කියලා. එතකොට ඔයාගේ ඇඟට මොකද්ද දැනුනේ? ආ අන්න ඒ වගේ. අපි අහනවා මොකද්ද ඔයාට ඇඟට ඒ වෙලාවේ දැනුනේ? නැත්තම් මම නෝනත් එක්ක රණ්ඩු වුණා. මට ලොකු ආවේගයක් ආවා. එතකොට ශරීරයට දැනුනේ මොකද්ද? ආ ප්‍රශ්න කරන්න ඕනේ. හරි සැලසුමකට ප්‍රශ්න කරගෙන යන්න ඕනේ. ඊළඟට සේවාලාභියාගේ සිහිනුවණ ගැන දැනගන්න ප්‍රශ්න කරන්න ඕනේ. ළමයෙක් නම් gedere මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ඔයා O level results ගැන මොනවද හිතන්නේ? ආ ඒ කියන්නේ ඔයාගේ O level results ගැන ඔයාට සතුටුද? ඔයා ඒ ගැන දකින්නේ කොහොමද? ආ සිහිනුවණ ගැන ප්‍රශ්න කරන්න ඕනේ. විශේෂයෙන්ම වෘත්තියකදී නම් මේ සංනිවේදන හැකියා ප්‍රශ්නකරණය ඉතා වැදගත් වෙනවා. අපි අහනවා ඔයාගේ ටීම් එකට අතර රණ්ඩු යනකොට ඔයා කොහොමද එයාට දැනෙන්න හැරියේ? ඔයා කොහොමද එයාලට දැනෙන්න ඇරියේ? පොදු අරමුණකට ගියේ නැත්නම් ආයතනයේ අරමුණු ජයග්‍රහණය කරන්න බෑ නේද කියලා. අන්න ඒ වගේ විවිධ මේ මම ඕගොල්ලන්ට දුන්නේ පොඩි හදාගන්න ඕඩරයක්. විවිධ ආකාරයට ප්‍රශ්න අහන්න පුළුවන්. එයාගේ හැඟීමට, එයාගේ ශරීරයට, එයාගේ සංනිවේදනයට, එයාගේ දැනුම, කුසලතා, හැකියා හැම දෙයකටම ප්‍රශ්නය අහන් යන්න පුළුවන්. හැබැයි ඒ හැම ප්‍රශ්නයක්ම අහන්න ඕනේ කොයි වගේද? හිතට දැනෙන විදිහට හොඳ සංයමයකින් සහ හොඳ පැහැදිලි කිරීමකින් ප්‍රශ්නය අහන්න ඕනේ. ප්‍රශ්නය දැන් ඔයාලා ලියනකොට කෙටි වෙන්න ඕනේ, සරල වෙන්න ඕනේ, අදාළ දේට අහන්නව තියන්න ඕනේ. හරිද? මේකට උදාහරණයක් දෙන්න පුළුවන්. ප්‍රශ්නය කියන්නේ සමූහ ඡායාරූපයක් නම් ඕගොල්ලෝ මේ සේවාලාභියාගේ ප්‍රශ්න ගොන්න අපේ ඕගොල්ලන්ට හම්බෙන බැච් ෆොටෝ එක වගේ නම් ඒකේ තනි ෆොටෝ එකක් වගේ තමයි ඔයාලා ප්‍රශ්නය අහන්න ඕනේ. හරියටම තුවක්කුවකින් වෙඩිල්ලක් තියෙනවා වගේ හරියටම ගානට පැහැදිලිව ප්‍රශ්නය අහන්න ඕනේ. දැන් මට දැනගන්න ඕනේ දසුන්ගේ පෙම්වතිය ගිය එක ගැන මොකද හිතෙන්නේ? නැත්තම් දසුන්ගේ අම්මා මේ ගැන මොකද කියන්නේ? හා මට ප්‍රශ්නය අහන්න ඕනේ. ඉතින් මම පටන් ගන්නවා මෙහෙම. දසුන් ඇත්තටම ඔයා හොඳ ළමෙක්. ඔයාට මම මේ ඔයා මගේ ළඟට ආපු එක හොඳයි. දසුන් දැන් ඔයාගේ අම්මා තාත්තාත් ඉන්නව නේද? දසුන් දැන් ඔයාට අම්මා හැමදාම කෑම උයලා දෙනව නේද? ඔයා දැන් පන්ති කරනව නේද? ඔයා රස්සාවට යනව නේද? දසුන් කොහොමද මේ ඔයාගේ අම්මා මේ ගැන හිතන්නේ? ආ එහෙම දිග ප්‍රශ්න අහන්න යන්න එපා. ප්‍රශ්නය කෙලින්ම අහන්න ඕනේ. හරි පෝස්ට් එක දාලා තියෙන්නේ සහ පෝස්ට් එකේ ලින්ක් එක ගෲප් එකට දාලා තියෙන්නේ. ළමයි අහනවා කවද වෙද්දිද ලියන්න ඕන කියලා. හරි එතකොට ඔන්න ඔය වගේ ඉලක්කගත ප්‍රශ්න 10ක් මට ඕනේ. ඉලක්කගත වෙන්න ඕනේ ප්‍රශ්නේ දිග ලියන්න එපා. මේ අර කාව්‍යාත්මක භාෂාවෙනුත් සමහරු ලියනවා.
මේවා හැම බෑ එහෙම ලියන්න පුළුවන් දේවල් තියෙනවා ලියනවා ගහකට පල මොකද්ද ගහකට ගෙඩි බර නැහැ වගේ දසුන් ඔයාගේ අම්මටත් ඔයාව බර නැහැ ඉතින් දසුන් අම්මා ඔයාගේ අම්මා මේ ගැන කිව්වේ මොනවද කියලා මන් දැනගන්න කැමති අම්මු සේවාලාභියා යනවා යන්න හරිද සේවාලාභියා තවත් ඉන්නේ එහෙම බෑ හරි සියුම් හරිම ඉලක්කගත ප්‍රශ්න 10ක් එවන්න ඕනේ ඊළඟට ඔයාලා සමහර වෙලාවට මම අර පළවෙනි උත්තරයද මේක සංසන්දනය කරන්නම් අහනවා මෙන්න මෙහෙම මේ මම ලියපු උත්තරත් එක්ක කියන්නේ මේ සමහර ලියලා තිබ්බා අඩේ මචන් දසුන් මම එක උත්තරයක් මගල ගා තියෙනත් එක්ක අඩේ මචන් දසුන් මුහුදේ ඉන්නේ එක මාළුවට ඒ මාළුව දාලා ගියා කියලා තව මාළුවෙක් අපි හොයාගමු ආ උපදේශකවරයාගේ භාෂාව එහෙම වෙන්න බෑ හරිද එයාට ගෞරවණීය විදිහට කතා කරනවා වගේම අහන ප්‍රශ්නයත් ගෞරවණීය විදිහට ඉලක්කගතව අහන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි මට අද කතා කරන්න උවමනා උනේ. මං හිතනවා ඕගොල්ලන්ට දත්ත රැස් කරන එක ගැනයි ප්‍රශ්නකරණය ගැනයි හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. අපි කොහොමද අපි ළඟට එන සේවාලාභියාව ප්‍රශ්නකරණයට ලක් කරන්නේ සහ එයාගේ දත්ත රැස් කරගන්නේ. ඊළඟ සතියේ මගේ දේශනයේදී මම ඕගොල්ලන්ට කියලා දෙනවා කොහොමද පුතේ අපි ළඟට එන සේවාලාභියාගේ අහේතුවාදී සිතුවිලි නැති කරලා දරුවන්ගේ ඔය ඉස්කෝලේවල ගුරුන්ට මේ ගොඩක් වැදගත් අහේතුවාදී සිතුවිලි නැති කරලා ඊළඟට හේතුවාදී සිතුවිලි ඇති කරන්නේ කොහොමද ඇල්බර්ට් එලිස්ගේ ABC සහ DEF න්‍යායට අනුව මම මේක ඕගොල්ලන්ට කියලා දෙනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ මතු දියුණුව උදෙසා සේවාලාභියාගේ හේතුවාදී සිතුවිලි වැදගත් වෙන නිසා මගේ කෙනෙක් අහලා තිබ්බා අයියා මල්ලී කියලා ප්‍රශ්න කරන්න අහන්න පුළුවන්ද කියලා බෑ කෙලින්ම එක්කෝ නම කියන්න එක්කෝ මහත්තය නැත්තම් මහත්මිය මැතිනිය ඒ වගේ ටික ගෞරවණීය විදිය ඔබතුමිය ඔබතුමා මේ ගැන මොනවද හිතන්නේ ඔබතුමියට මේ ගැන මොනවද හිතෙන්නේ එහෙම කතා කරන්න පුළුවන් අයියා මල්ලී මට්ටමට උපදේශකවරයා යනවා කියන්නේ ඔබේ තියෙන වෘත්තීය ගරුත්වය නැති වෙලා යනවා ඊට පස්සේ අයියා මල්ලී මට්ටමට ගියන් පස්සේ ප්‍රශ්නය පොඩ්ඩක් බරපතල් වෙනවා විශේෂයෙන්ම හැබැයි මෙන්න මේ කාරණාවෙදි ළමා උපදේශනයේදී දුව පුතා කියලා කතා කරන්න පුළුවන් ඒකත් කාව්‍යමය භාෂා දාලා මගේ රත්තරන් චූටි දුවට ඊට පස්සේ මොකද්ද හිතුනේ එච්චර ඕනේ නැහැ හරිද හරියටම පුළුවන් නම් ළමයාගේ නම දන්නවනම් දසුන් පුතා ඔයාට ඒ ගැන මොකද හිතුනේ ආ නැත්තම් මගේ පුතාට මොනවාද මේ ගැන හිතුනේ අන්න ඒ වගේ ප්‍රශ්නය හරිම වැදගත් විදියට අහන්න ඕනේ. හරි. මම හිතනවා අද මම කියපු දෙයින් ඔබේ ජීවිතයේ උපදේශන ගමන ඉතාමත් සාර්ථක වුණා කියලා ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. එහෙනම් මෙච්චර වෙලා මාත් එක්ක මං කියන දේවල් ඔළුවට දාගත්තට සහ මේවා කවදා හරි ප්‍රයෝජනවත් විදියට භාවිතා කරන්න කියලා ඉල්ලන ගමන් මගේ දේශනය මම නවත්වනවා ඔබ සැමට බුදු සරණයි කට්ටියම පරිස්සමින් ඉන්න assignment එක ඕනේ sorry assignment එක නෙමේ ප්‍රශ්නෙට උත්තරේ දාන්න දවස් 3ක් ඇතුළත ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් පුතේ දැන් මම ඉන්නවා එක්කෙනෙක් අහලා තිබ්බ ප්‍රජානන ගැටලු කියන්නේ මොකක්ද කියලා ප්‍රජානන ගැටලු කියන්නේ නොපෙනෙන දේවල් ගැන විශ්වාස කර කර හදි හුණියම් වගේ දේවල් වල අන්තයට ගියපු මිනිස්සු ඉන්නවා දැන් හිතන්නකෝ මේ කොරෝනා වලත් අන්තයට ගියපු අය ඉන්නවා කොයි වෙලේ සැනිටයිසර් කරනවා පුළුවන් නම් සැනිටයිසර්ෙන් නානවා හරිද ඒ වගේ අර අන්තයට යන්න හොඳ නෑ අන්න ඒක තමයි මේ ප්‍රජානන ගැටලු කියන්නේ හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මං හිතන්නේ කාටවත් ප්‍රශ්න නැහැ අද හරි assignment ගැන කියන්න පුතේ මම තව කල් තියෙනවා
කාලේ සර් ප්‍රශ්න අහනවාද? සර් අද කියලා දුන්න විදිහට කේස් එක. කාලේ සර් ඉන්නවද? ඔව් මම ඉන්නවා. කේස් එකක් වි කොහොමද කියලා සර් ප්‍රැක්ටිකල් කියලා දෙනවා. ඔව් ප්‍රැක්ටිකල් කියලා දෙනවා කේස් එකක්. අනිවාර්යෙන් කියලා දෙනවා. මගේ දේශන තව කිහිපයක් තියෙනවා. අනිවාර්යෙන් මම කියලා දෙනවා. කිහිපයක් නේ ගොඩක් තියෙනවා. සර් බබා කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා පොඩි දරුවෙක්ට. බබා ඔව් පුළුවන්. ඒක වයස බලලා අවුරුදු 16 17 අයට නම් මේ බබා කියන්න යන්න එපා. පුතා කියන්න. එකේ දෙකේ යන්නම් බබා පැටියෝ කියන්න පුළුවන්. ඒ වයස අනුව තීරණය කරන්න. අවුරුදු 25 30 අයට එහෙම බබා කියන්න යන්න එපා. ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. හරි. තව? ඊපස්සේ නැති ප්‍රශ්න. ඔව් නැති ප්‍රශ්න ඇති වෙනවා. හරි. හරි. සර් හොඳින් දන්නා හඳුනන කෙනෙක් සේවාදායකයා වුණොත් එයා එක කොහොමද අපි ගනුදෙනු කළ යුත්තේ? හොඳින් දන්නා අයව මගේ මතය හොඳින් දන්නා අයට ඔබ උපදෙස් දෙන්න එයාට මොකද්ද ඒක හොඳ ප්‍රශ්නයක් කටි මේ අහගන්න මොන දෙයක් හොඳින් දන්න කෙනෙක්ට ඔබ උපදෙස් දෙන්න උපදේශනයේ වැදගත්කම ඔක්කොම කියලා දෙන්න හැබැයි උපදේශනය කරන්න යන්න එපා හොඳින් දන්න කෙනා ඔබව විහිළුවකට ලක් කරනවා ඔය සංයමන අභ්‍යාස කරන්න එහෙම ගියාම ඒක එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට විශ්වාස නම් කරන්න පුළුවන්. හැබැයි ඔබ උපදේශකවරයා සීට් එකේ වාඩි වුණාම ඔබ උපදේශකවරයා. එතන යාළුවෝ නැහැ. ඔයා මැදිහත්යි. මැදිහත් ප්‍රශ්නෙව මැදිහත් උත්තරේ දුන්නා. උත්තරේ එයාට යන පාර පෙන්නුවා. කැමති නම් යන්නත් පුළුවන්. අකමැති නම් ඔයා ඉන්නත් පුළුවන්. ඒක එයාගේ වැඩක්. හැබැයි මේ ගොඩක් අය උපදෙස් දෙන්න ගියාම තමා හැල්ලු වෙනවා යාළුවන්ට සහ වෙන යාළුවෝ අතර කියලා hina වෙන්න ගන්නවා පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔව් ඒ වගේම හොඳින් දන්න කෙනා හරියට තුරු දෙන්නෙත් නැහැ. සහ අපිට සමහර වෙලාවට හිතෙනවා මේ ඔය උපදේශක කාර්යයෙන් ඉවත් වුණාම ඒවැම් ප්‍රයෝජන ගන්න එහෙම ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක ගන්න එපා. කොහොමත් එන්නෙත් නැහැ ඔයගොල්ලෝ හොඳින් දන්න කෙනෙක් ඔයගොල්ලෝ ගාවට. එයා එයාට ඔයාලට ප්‍රශ්න කියන්න කැමති නෑ. හරි තව තියෙනවද ප්‍රශ්න? රෑට සර් රෑට හොඳට නිදාගත්ත කෙනෙක් ඔෆිස් එකේද නිදාගන්නවට එයාට නින්දේ අක්‍රමතා තියෙනවා පුතේ. මේ ඒ ඒක මේ ඒක ඇත්ත කතාවක් නම් මේ කියන්නේ එක කඩේ කියන්නේ එක දැනට වෙන කෙනෙක් ඉන්නව නම් පුතේ සපෝට් ටීම් එකෙන් නම්බර ඉල්ලලා මට කෝල් කරන්න. ඒක මේ ඔෆිස් එකේ නින්ද යනවා නම් ගෙදරත් නිදාගෙන මට චුට්ටක් ඒ පුතා කතා කරන්න. නින්දේ අක්‍රමතාවයක් තියෙනවා පුතේ. ඒක මේ කතා කරන්නකෝ මට. එහෙම ඇත්ත කතාවක් නම් එයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කාදර්සයාගෙන් මගේ නම්බර ඉල්ල ගන්න. දී තව ප්‍රශ්න අහලා තියෙනවා. කාදර්සයා ප්‍රශ්නයක් කියමුද? සර් ලබන සතිය කරන පාඩම ගැන ටිකක් කියන්නකෝ. අනිවාර්යෙන් කරන්න හේතුවාදී ගැන. සර් ආයතනයේ දුක් ගැනවිලි විසඳීමට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්ද? මානව සම්පත් කළමනාකරණවරයෙකුට හෝ පුළුවන්. ප්‍රශ්නයක් අහන්න තියෙනවා හරුපුතේ. ඊළඟට මේ සර් පොඩි දරුවෙකුට කවුන්සලින් කරද්දී දෙමව්පියන් අයින් කිරීම නේද සුදුසු? දෙමව්පියෝ අයින් කරන්න බෑ පුතේ. ඒක සේවාලාභියාගේ ස්වභාවය අනුව. ඒක අර මේ ෂුවර් නෑ. ඒක මට හරියටම කියන්න බෑ. ප්‍රශ්නය නොදැන. හැබැයි ගොඩක් වෙලාවට අම්මා ළඟ ඉන්නවනම් හොඳයි. හරි. සර් අපි රෙකෝඩින් බලන කට්ටියට මේ ගැට්ලොක් වෙන්න නිසා අපි රෙකෝඩින් ඕෆ් කරමු. ඊට පස්සේ තව එකක් දාමු මේ ප්‍රශ්න උත්තර වලට. හරි නේද සර්? ඔව් මේ කොහොමද රෙකෝඩින් ඕනෙත් නෑ ප්‍රශ්න උත්තර වලට. මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. හරි ඔකේ එක තමයි. එතකොට ළමයිනේ අපි පාඨමාලාව අවසන් කරනවා. පාඩම අවසන් කරනවා. අසනීප තත්ත්වයේදී අද පාඩම විශිෂ්ට ලෙස සිදු කරලා දුන්න අපේ ඉසුරු සර්ට ආයතනය වෙනුවෙනුත් ළමයි වෙනුවෙනුත් මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි සර්. ඒ වගේම අපේ ගෲප් 2 එකේ ඉන්න සුපුනි චානිකා දුවට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.